අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත හෙටින් පසු රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ගමන් බිමන් යාම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි සියලු මහජන ඒකරාශී වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් අඟහරුවාදා සිට විවාහ මංගල උත්සවත් තහනම් අවන්හලකට 50%ක ධාරිතාවය පමණයි තවත් කොවිඩ් මරණ 161ක් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි ඩෙල්ටා වේ විකෘති ප්‍රභේද ඇතිවිය හැකි ඉදිරි දේශතිය තීරණාත්මකයි රාජ්‍ය ඇමති චන්න කියයි අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට රජයෙන් සැලසුම් අගමැති පවසයි වත්මන් පාලකීන් ජනතාව සමග මාරාන්තික ක්‍රීඩාවක වැරදි දත්ත නිසා රටේ සමූල ඝාතනයක් අනුරගින් චෝදනා පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න වහා පක්ෂනායක රැස්වීමක් කැඳවන්න හිටපු අගමැති රනිල් ඉල්ලයි ජනතාව ස්වයං ලොක්ඩවුන් ප්‍රදේශ කිහිපයක නගර වසා දමයි ප්‍රථමයෙන් දේශීය පුවත් හෙට සිට සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා නිරෝධායන නීතිය පවතින කාලය තුල ගමන් බිමන් සඳහා අවසර ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා හෙට සිට යලිත් රාත්‍රී කාලයේදී නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට එනම් 16 වන සඳුදා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා මෙලෙස ඇඳුරු නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයටම සෑම දිනකම නැවත දැනුම් දෙන තුරු රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඇඳුරු නීතිය බලාත්මක කාල සීමාව තුළ ගමන් බිමන් සඳහා අවසර ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවද යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සියතට අදහස් දක්වමින් පැවසුවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මේ වන විට පවතින නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව දැනුම් දී ඇති සියලු නිරෝධායන නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවම කටයුතු කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ. අද දින කොවිඩ් මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 6096ක්. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට අවසර හිමිවන්නේ නැහැ. අගෝස්තු 17 දා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දෙනුම් දෙනතුරු නිවසේල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය උත්සව තහනම් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. එසේම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර හිමිවන්නේ නැහැ. අවන්හල්වල වරකට රැස්විය හැකි ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණයි. එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්න ඇයිද රජය ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙතර ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද රට තුල ඇතිවී හැකි බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය තුලදී කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් රට තුල සිදුවනු ඇති බවයි. දරුණුයි මේ වෙලාවේ ඒක හංගන්න දෙයක් නෙමෙයි විශාල ප්‍රමාණයක් දිනකට මිය යනවා ඒ වගේම රෝගී වෙනවා විශේෂයෙන්ම ඊළඟ සති දෙක ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් දින කිහිපයක් තමයි අප ඉදිරියට එන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්කම පේන දෙයක් තමයි ඇතම් රටවල් වල ඒ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් එක්ක අලුත් ප්‍රභේද ඇති වෙලා තියෙනවා ඩෙල්ටා ප්ලස් කියලා එකක් ආවා මේ වගේ හැකියාවක් තියෙනවා සම්භාවිතාවක් තියෙනවා වෛද්‍ය විද්‍යානුකූලව බැලුවම අලුත් ප්‍රභේදයක් බිහි වෙන්න හැබැයි මේ වෙනතෙක් අපිට එවන්නක් වාර්තා වෙලා නැහැ ඉතින් එහෙම වෙන්න බැරි කමක් නැහැ
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරි සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම විකෘති ප්‍රභේද සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය නොවන පවයි. ඔව් ඇත්තෙන්ම විකෘති ප්‍රභේද පැතිරෙන්න පුළුවන්. මොකද මේ වෛරස් එක බලපුවාම මේ වෛරස් එකේ දැනටත් ලෝකේ අලුතෙන් මේ මියුටේෂන් ඒ කියන්නේ විකෘති වීම නිසා ඇති වෙන ප්‍රභේද තිබෙනවා. කොච්චර ප්‍රමාණයක් ඇති වෙයිද කියන එක අපිට කියන්න බෑ. මොකද විශාල ප්‍රමාණයක් පැතිරෙන්න පුළුවන්. මොකද මේ වෛරස් එක ඉක්මනට බෙදෙනවා. ඒ බෙදෙනකොට මේක ඉක්මනට බෝ වෙනවා. එතකොට ප්‍රශ්න තියෙන්නේ ඩෙල්ටා වේරියන්ට් එකට අපේ තියෙන එන්නත් යම් පිටි ප්‍රමාණයක් වැඩ කරනවා. නමුත් ඉදිරියට එන්න තියෙන විකෘති වලට සමාහට එන්නත් වැඩ කරන්නේ නැති ඒවත් එන්න පුළුවන්. නමුත් කවුරු හරි හිතනවා නම් මේකට අපි විශේෂ විසඳුමක් එන්නට කියලා මේක වැරදි. වෛරසය හැසිරීම අවබෝධ කරගන්නටුව මේක මර්ධනය කරන්න බෑ. අද සිට ලබන 27 වනදා දක්වා කැකිරාව නගරයේ වෙළඳසැල් වසා තැබීමට එම නගරයේ වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ අතර රත්නපුර වෙළඳ සංගමයේද එළබෙන 17 වනදා සිට 31 වනදා දක්වා රත්නපුර නගරයේ වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අතර දරුණු කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගම්පහ නාගරික බල ප්‍රදේශයේ සියලුම වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන හෙට සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එයිදී අග්‍රාමාත්‍යවරයා තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක්වෙමින් එම අවස්ථාවට සහභාගී වුණා. ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගතවලට ලෝකේ මුහුණ පාලා තියෙනවා. අපේ රටේ තියෙන දරුවන්ට ආදරය කරන ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතිය කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ගේ මේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා හැම දෙමව්පියෙක්ම බයෙන් ඉන්නවා. විශේෂයෙන් මේ දරුවන්ට කොවිඩ් වසංගතයෙන් බේරා ගන්න මේ කාර්යය අවසන් වන විට හැම පළාතකටම ළමා කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත වේවි. මුළු ලෝකෙම තිබෙන තත්ත්වය දැන දැන අද මුන් මේ වෙලාවෙත් ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දෙනවා. විසඳුම් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් සමහර අය මේවට අහුම්කන් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නේ නැතුව රජයට පාඩම් උගන්වන්න කටයුතු කරනවා. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් මේ විදිහට පාසල් වහලා තියන්නත් අපි කැමති නැහැ. ඒ නිසා ගුරු විදුහල්පති අනාද්‍ය කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූවාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරින් පියවරින්වත් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කරගෙන අවසන්. දැනට තිබෙන එකම විසඳුම එන්නත් කරන්නේ මගින් ජීවිත හානි මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි කියලායි මම විශ්වාස කරන්නේ. රට තුල පවතින බැරෑරුම් තත්ත්වය සාකච්ඡා කිරීමට පක්ෂ නායකින් කැඳවන්නේයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අපි කොවිඩ් මේ අවස්ථාවේදී පාලනය නිකුත් මේ රටේ විශාල විනාශයක් සිදු වෙනවා. අද විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ දැන් පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම රැස්වීමට සුදුසු වෙලාවක් නෙමෙයි. මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් හැදිලා තියෙනවා. ඒත් මේක වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත් වෙනවා. කතානායකතුමත් කැඳවන්න. සෞඛ්‍ය ඇමතිවරුමත් කැඳවන්න. කැඳවලා අපිට රජයේ කරන්ට යන වැඩසටහන ගැන දැනුවත් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න. මේ මරණ අඩු කරගන්න මේ මරණ සීමා කරගන්න ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හැම එකටම ලබා දෙන්න අපි කැප වෙන්න ඕන. අපි බලමු අදහස් පිළිබඳ මුළුන් තරන් දුරට එකඟත්වයකට එන්න. මේකයි වැදගත්. මෙහෙම අවස්ථාවක ක්‍රියා කර යුතුය. ඒ නිසා මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න කියලා මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා සහ රජය මාරාන්තික ක්‍රීඩාවක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වත්මන් පාලකීන්ගේ අත්නොමතික උද්දච්ච තීරණ නිසා රට තුළ සමූල මිනිස්ඝාතනයක් සිදුවන බවයි අද මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ ක්‍රියාදාමයේ අස්සේ ඉතාමත් මාරාන්තික ක්‍රීඩාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු නිරත වෙමින් තිබෙනවා මේ රටේ මරණ පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ ආසාදිතයන් පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නෙත් නැහැ ඒ විතරක් නෙවෙයි එම දත්ත තොරතුරු මත පදනම් ගොඩනගෙන පුරෝකතනත් වැරදි පුරෝකතන අද මේ ආණ්ඩු විසින් මිනිස් බිලි 150 ඉක්මන ප්‍රමාණය දෛනිකව ගණමින් තිබෙන්නේ මේ වැරදි දත්ත තොරතුරු මත එළඹෙන ලද වැරදි පුරෝකතන මේකට හේතු සාධක වී තිබෙනවා අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනය පිළිබඳ නිවැරදි පුරෝකතනයන් ඒම සඳහා කරන ලද ඉතාමත් විකෘති මාරාන්තික දත්ත විකෘති කිරීමක් ජනාධිපතිවරයා ඔබ සහ ඔබගේ ආණ්ඩු විසින් සිදු කරමින් තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න සිට 80ක් බේරගන්න තිබුණා කියලා එහෙනම් ඒ 80ම කියන ඝාතන ඉනිසෙම සමූහ මිනිස් ඝාතනය පිළිබඳව වගකීමෙන් මිදෙන්න බෑ මේ අත්නොමතික උද්දච්ච තීන්දුවේ ප්‍රතිඵලයක් ඒ නිසා මෙම සිදුවන සමූහ මිනිස් ඝාතනයන්ගේ වගකීමෙන් මිදෙන්න බෑ රට අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ තව ඇඳන් ඉතුරු වෙලා තියෙන්නේ ICU ඇඳන් 20යි කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා කිව්වේ. මේ 21 දවසකින් පිරෙන්න පුළුවන්. මේ රටේ විශේෂඥයෝ, ලෝකේ විශේෂඥයෝ ලංකාව ගැන කියනවා ආණ්ඩුවට වගේ වගක් නැහැ. කරුණාකරලා ආණ්ඩුවට අපි කියනවා මේ රට ලොක්ඩවුන් කරන්න. ආණ්ඩුව සතියක් ලොක්ඩවුන් කරන්න සූදානම් වෙන්න දවස් 3ක් හෝ 4ක් සැලසුම් කරන්න. PCR කිට් ලක්ෂ 7ක් ගෙන්න ගන්න සතියකට අවම වශයෙන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. ඒ PCR ලක්ෂ කරන්න බැරි බෑ කියලා හිතනවා අපි ස්වේච්ඡාවෙන් බාර ගන්නවා ඒක. සත පහක්වත් අපිට එපා. ඉතින් මේ වැඩේ නොකර මොනතරම් ලොක්ඩවුන් කරත් මොනතරම් වැක්සින් එක දුන්නත් මේ කොරෝනා මේ රටේ පාලනය කරන්න බෑ. සෞඛ්‍ය සේවාවේ අපි රජයෙන් ඉල්ලනවා එක්කෙනෙක් වෙන්නන්න සෞඛ්‍ය සේවාවේ මේ වෙලාවේ ලොක්ඩවුන් එකකට නොයා යුතුයි කියන. රජය තීරණ ගන්නෙ නැත්තම් අපි වෘත්තීය සමිතිය විදිහට බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා මේ රටේ අනිකුත් සේවාවන් වර්ධන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න මොකද අපිට තියෙන එකම දේ තමයි මේ රටේ මිනිස්සු ගෙවල් වලට තියලා තියාගන්න ඉල්ලීම් ඉල්ලීම සඳහා නෙමෙයි මේ වර්ජනය අපි ක්‍රියාත්මක කරන්නේ අපි තැපැල්ද දුම්රියද ඒ වගේම ගුරුද බැංකුද මේ සියලු වෘත්තීය සමිතිත් එක්ක කතා වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයකින් හරි මේ ලොක්ඩවුන් එක ඉස්සරහට ගෙනියන්න ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ පිළිබඳව පියවර ගන්න මිනි පෙට්ටි වලටත් පෝලිං පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් පවසනවා මිනිස් ජීවිත ආරක්ෂා කළොත් විතරයි රටක් ඉතුරු වෙන්නේ කියලා තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා සෞඛ්‍ය අංශ නිල වශයෙන් උපදෙස් දුන්නොත් රට වසා දමන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අවධාරණය කරනවා මේ කොවිඩ් වත්මන් තත්ත්වය පිළිබඳ ඇසළු කතා මේ එක්ස්පර්ට් කමිටිය කියනවා තව 18000ක් නැති වෙනවා කියලා කියනවා. කවුද මේකට වග කියන්නේ? දැන් මේ රජය තුලම විශ්වාසය තියලා හරියන්නේ නැහැ. අපි වගකීම අරගෙන අපි ලොක්ඩවුන් එක කරමු. අපි සංචාර සීමාව දාමු. අපි කර්ෆියු එක දාමු. මේ රටේ ජනතාව 69 ලක්ෂයක් විශ්වාස කළා බලයට ගෙනා. මේ මහතුරු හැල්ල කියනවා රටේ ප්‍රශ්න හැමේ උත්තර නැතුණාට පස්සේ මේක බාර දෙන්නේ දෙවියන්ට. දෙවියන්ගේ හාල් කැවිච්ච ඇමතිවරු. වැඩ කරේ නැහනේ මුටි බින්දට. දෙවියෝ මේ වෙලාවේ ආංශ කරන බව පේන්නේ නැහැ. රජය නීති දාන්න නැත්තම් ජන ස්වයං නීති රීති පිළිපැදීමට කටයුතු කිරීම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ස්කූල් වසා ඇත. ස්කූල් වාන, ස්පා වාන, බන අකපයි, බාර් කැපයි. මොකද්ද මේ කොවිඩ් මර්ධන බලකාය ගන්න තීන්දුව తీරන. මේ ආණ්ඩුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ටත් වඩා උද්දච්ච වෙලා තියෙනවා. චේතිය රජුරන්ටත් වඩා මේ ආණ්ඩුව බුරු කියනවා. ආණ්ඩුව මේ දේ කරන්නේ නැත්නම් අපි හරි එකතු වෙලා මේ රට වහන වැඩේ කරමු. අපි කීප වතාවක් රට වැහුවා. ඒ රට වහපු වෙලේම මේ කට්ටිය පාරට බහැලකුවා. දැන් රට අරින්න කියලා. අරපු ගමන් ආසාදිතයන් වැඩිවීමක් හැමදාම වෙලා තියෙනවා. බැරිම තැනක් වෙනවා නම් රජයක් හැටියට සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඉදිරියේදී ඒ තීන්දුව ගයි. මිනි පෙට්ටි කඩවලත් පොලින් නැති වෙන තත්ත්වයක් අද මේ රජය උදා කරලා තියෙන්නේ. බලයට කෑදර වෙලා ජනතාවගේ ජීවිත බිලි දෙන්න එපා. ඔබතුමාලා ෆේල්. ඔබතුමාලාට බෑ. වැඩිවීමක් තියෙනවා නම් මේ COVID-19 වසංගතයේ ඒකට ප්‍රධාන වශයෙන් ඔය වසංගතයේ පතුරමින් උද්ඝෝෂණය කරපු උදවිය වග කියන්න ඕන. ඔවුන්ගේ බලාපොරොත්තුව රට වහලා දාන එක. රට වහන්න කිසිම ඌමනාවක් නැහැ. උද්දච්චකම ඉදන්. අපිට නම් හිතෙනවා මේක පරිගැණීමක්ද කිලිවල. අපි තමයි හොඳටම කරේ කියලා කිව්වට මේ මැරෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්නේ කවුද? මිනිස් ජීවිත ආරක්ෂා කළොත් තමයි රටක් තියෙන්නේ. රටක ආර්ථිකයක් වැඩක් තියනවාද? මිනිස් ජීවිත ඝාතනය කරලා මිනිස් ජීවිත නැති කරලා කොච්චර බරපතල තත්ත්වයක් උදා වුණත්
ආණ්ඩුව රට වහන්නේ නැහැ කියලා පුරසාරම් දොඩවන තත්ත්වයකට පත් වෙලා. සංචරණ සීමා තද කර යුතුයි. ජනතාව නිවසින් එළියට එන එක වැළැක්වීම සඳහා සියලුම පියවර ගත යුතුයි. ඒක මුවාවෙන් තමන්ගේ දේශපාලනය මෙතන කරන්න එනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන විදිහට නටන්න අපි ලෑස්ති නැහැ. නිල වශයෙන් අපිට මේ උපදෙස් ලැබෙනවා නම් ඒ ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නැහැ. හෙට සිට පෞද්ගලික බස් රථවල ගමන් කිරීමේදී එන්නත් කාඩ් පත අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. හෙට දිනේ සිට අපි අනිවාර්ය කරනම පළාත ඇතුළත ධාවනය කරන සියලු බස් රථවල යන මගීන් තමන්ගේ එන්නතේ කාඩ් පතේ ඡායාපිට පතක් රැගෙන එන්න නැත්නම් එය තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකට ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා පෙන්වන්න. ඒක තමයි ලෝකයේ සාමාන්‍ය සම්පතේ තාමත් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න කටයුතු කරනවා. පරීක්ෂාවට ලක් කරන්න බොහෝ දුරට හැකියාව තියෙනවා. අපිට නෛතික බලයක් නැති වුණත් අපි මේ ජනතාව ආරක්ෂා කිරීමේට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. වයස අවුරුදු 30ට අඩු කට්ටිය එකල ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වගේම කරුණා කළා දුරස්ත භාවයෙන් බස් රථවල ගමන් කරන්න කටයුතු කරන්න. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මගේ ලීමක් මේක. කොරෝනා ව්‍යසනයෙන් බැටකන ජනතාවට ආණ්ඩුව විසින් ආර්ථිකයෙන්ද බැටදීමට පටන්ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. මේ නිසා දැන් ජනතාවට ආහාර සකසා ගැනීමේදී විවිධ අලුත් ක්‍රම භාවිතා කරන්න සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ. එලෙස අලුත් විදියට හදන හාල්මැස්සෝ ව්‍යංජනයක් ඔහු අද මාධ්‍ය හමුවේ පෙන්නුවා. අද රටේ ජනතාව ජීවන වියදම වැඩිවීම නිසා අද දැඩි අසුවිතාවයකට පත් වෙලා තිබෙනවා. පවුලක් ජීවත් වුනේ බොහොම අමාරුවේ. වත්තේ ෆැක්ටරිය වැඩ කරන, කුලී වැඩේ කරන, එදිනෙදා යන්තම් ජීවිතේ ගැට ගහගන්න මිනිසුන්ට තිබුණ එකම දේ තමයි කිරි හොද්දක් හදලා බතක් උයාගෙන කන එක. එහෙම නැත්නම් හාල්මැස්සෙක් දෙන්නෙක් දාලා කිරි හොද්දට ඒකෙන් බත් කටක් කන එක. මේ ආණ්ඩුව ඉතාමත්ම නිඳිත විදියට මේ හාල්මැස්සෝ ටිකටත් වැඩේ දුන්නා. එදිනෙදා ජීවත් වෙන මිනිසුන්ගේ හාල්මැස්ස හොද්දටත් අද ගහලා තිනවා. එදා හාල්මැස්සෝ ටිකක් දාලා හොඳට රසට හොද්දක් ආපු මිනිසු අද හාල්මැස්සෝ දෙන්නේ තුන් දෙනෙක් නූල ගැට ගහලා මෙන්න මේ විදියට හොද්ද නටනකොට මේ විදියට හොද්දට දාලා ආයි අරගෙන ආයි දාලා ආයි අරගෙන මේක ගෙනිල්ල දුමේ දාලා තිනවා. ආයි පතාවක් දෙවතාවක් කන්න. මේ තරම් අසරණ රටේ මේ රටේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාව ඇදලා දාන්න තරම් මේ ආණ්ඩුවට ඇත්තටම අනුකම්පාවක් නැද්ද? හාල් සීනි පරිප්පුවල හාල් මැස්සෝ සේරම මිල නග්ගලා ජනතාවට දෙනව කනේ පාරම. ලොයෙක් නොමෙත ආණ්ඩුවක් මේ ජාතියේ මාරම. දෙවියන්ටම තමයි ඉතින් මේ හැත්තම බාරම. දරුවන්ගේ සාර්ථකත්වයේදී දෙමව්පියන් ලබන්නේ විශාල සතුටක්. ඒ සතුටත් එක්ක ඕනෑම දෙයක් දරුවන්ට තෑගි විදියට අරන් දෙන්නත් දෙමව්පියන් කටයුතු කරනවා. ඒ දුරතිග බැලුවේ නැත්නම් ඒ සතුටම මහා දුකක් ඛේදවාචකයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ඉහලින් සමත්තුණු සතුටට දෙමව්පියන් අරන් දුන්නු යතුරු පැදිවල නැග දියනෑමට ගිය මුණරාගල සිසුන් තිදෙනෙක් අවසන් ගමන් ගොස් තිබුණේ සියලු දෙනා කම්පිත කරවමින්. මොනරාගල ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකු යතුරු පැදිවලින් ඊයේ දින දියනෑම සඳහා බුත්තල කටුගහල්ලේ වැවට ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් පැමිණි යතුරු පැදි දැක ඒවායේ අයිතිකරුවන් සිටියේ නැති නිසා ඒ බව පොලිසියට පවසා තිබෙන අතර පසුව පැමිණි පොලිසිය විසින් මොවුන් දියගිලි ඇද්දයිද සොයා බැලීමට අදුදැසන මෙහෙයුමක් දියත් කළා. පසුව පොලිසියට වැව්පතුලේ තිබූ සිසුන් තිදෙනාගේ සිරුරු හමු වුණා. මියගිය සිසුන් තිදෙනා සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වීම හේතුවෙන් දෙමව්පියන් විසින් මොවුන්ට මෙම යතුරු පැදි අරන් දී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මහනාම ජාතික පාසලේ උසස් පෙළ හදාරන 18 සහ 19 වන වයස්වල පසුවන සිසුන් තිදෙනෙක්. ඓතිහාසික මහනුවර ඇසර පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද රාත්‍රියේදී වීදි සංචාරය කළා. ඒ රාත්‍රී 7:12ට යෙදුණු සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අතරාත්‍රී 7:12ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත් වී දළදා වීදිය ඊයල් සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවදීම සිදු වුණා. දින
දින පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කෙරුණේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිංහ රාජමහස්තියයි. දැලැතුන් ලෙස දළදා මාලිගාවේ ඇත්පන්තියේ බුරුම රාජා සහ කැලණිය රජමහ විහාරයේ කඳුල යන හස්තීන් ගමන් කළා. එමෙන්ම අද පෙරහැර සඳහා ලියතුන් 35 දෙනෙකු සහභාගී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යංශ උපදෙසනුව මහජන සහභාගීත්වයෙන් තොරවයි මෙවර දළදා පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ. පුවත් අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.